සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්න අපේ ආර්ටි සෙන්සිබර් YouTube channel එකට. ඉතින් අද අපි මේ එකතු වෙලා ඉන්නේ කුකුල් කෙරුවා වීඩියෝ සීරීස් එකේ 6 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම කලින් වීඩියෝ කිහිපයක්ම කරා, කොහොමද ඉන්කුබේටර් එකක් හදාගන්නේ, ඒක සෙටින් හදාගන්නේ කොහොමද, අපි ඒ සෙටින් හදාගත්ත මැෂින් එක කොහොමද බිත්තර තියන්නේ, තියෙනකොට මොන වගේ බිත්තරද අපි තෝරගන්න ඕනේ, ගුණාත්මක බිත්තර කොහොමද තෝරගන්නේ, තෝරගත්ත බිත්තර කොහොමද තියන්නේ. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් මම කතා කරා. ඊට අමතරව බ්ලූ ඩ්‍රේ එකක් හදාගන්නේ කොහොමද, ඒ සම්බන්ධයෙන් කතා කරා. ඉතින් ඒ සම්බන්ධ වීඩියෝ සියල්ලම මම පළවෙනි මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් ටික දාන්න, ප්ලේ ලිස්ට් එකේ ලින්ක් එකක් දාන්න. බලන්න තියෙන කෙනෙක් ගිහින් බලන්න පුළුවන් මේ වීඩියෝ බලන. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපු subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඉතින් අපි ආගේ වීඩියෝ බලන්න කැමති නම්, ඉතින් ඒ වගේම අද මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ ඔයාලගේ විතර වලින් ආව පැටව සත්‍ය කරන අපි කොහොමද රැක බලා ගන්න. ඊළඟ දෙන්න අවශ්‍ය කරන විටමින්ස් වර්ග මොනවද කියන දේ තමයි අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මොනවද මෙයාලට දෙන්න අවශ්‍ය කරන විටමින්ස්, අපි කොහොමද සත්‍ය කරනකන් ඒ විටමින් දීලා අපේ පුංචි කුකුල් පැටවුන් රැක බලා ගන්න කියලා බලන්න. අපේ පුංචි කුකුල් පැටියෙක්ගේ පළමුවෙනි දවසේ නැත්නම් බිත්තර කට්ටෙන් එළියට එලා පළවෙනි දවසේ අපි යාළට දෙන්න අවශ්‍ය කරන වතුර සහ කෑම. ඉතින් අපි කෑම දෙනකොට අපි යාළට දෙනවා චික් ස්ටාර්ට් කියන කෑමක. ඉතින් ඒ කෑමක සත්‍ය 8ක් යනකම් අපේ කුකුල් පැටවුන්ට දෙනවා චික් ස්ටාර්ට් කියන කෑමක. ඉතින් ඊට අමතරව අපි යාළට ජලය දෙන්න ඕනේ. ඉතින් ජලය දෙනකොට මෙයාලට අපි නිකන් වතුර දෙන්නේ නැහැ. වතුරකට අපි අනිවාර්යෙන් ග්ලූකෝස් කලවම් කරන්න ඕනේ. ඉතින් ග්ලූකෝස් සාමාන්‍යයෙන් අපි පරිභෝජනයට ගන්න ග්ලූකෝස් මෙයාලට දෙන්න පුළුවන්. ඉතින් ඒ ග්ලූකෝස් මේස හැන්දකින් එකක් වතුර ලීටර එකකට කලවම් කරලා තමයි අපි දෙන්න ඕන. ඊට අමතරව මෙයාල වෙනුවෙන් වෙච්ච ග්ලූකෝස් එකක් තියෙන ග්ලූකෝස් ෆාම් කියලා මේ තියෙන්නේ ඒක. ඉතින් ඔයාලට මෙන්න මේකක් දෙන්න පුළුවන්. මේකක් දෙන්නේ මේස හැන්දකින් එකක් වතුර ලීටර එකකට කලවම් කරලා. ඉතින් මේ විදිහට ග්ලූකෝස් දුන්නහම එයාලගේ තියෙන ආතතිය ගතිය, එයාලට තියෙන ආතතිය මගහැරලා කියලා, ඒ වගේම එයාලගේ ස්නායු පද්ධතිය ක්‍රියාකාරීත්වය හොඳ මට්ටමකට ස්වස්ථ මට්ටමකට වැඩි දියුණු වෙනවා මෙන්න මේ ග්ලූකෝස් දුන්නහම. ඒ වගේම එයාලගේ බඩේ තියෙන ජලාව තියෙනවනම් ඒවත් ඉවත් වෙලා යනවා මුල් අවස්ථාවේදී. ඉතින් මෙන්න මේ ග්ලූකෝස් එක එයාලට දෙන්නේ අපි පළවෙනි දවස් විතර. ඊට පස්සේ අපි ග්ලූකෝස් එක ආයෙ දෙන්නේ නැහැ. පළවෙනි දවසේ අලු ග්ලූකෝස් එක දෙන එක ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්. ඒක අනිවාර්යයෙන්ම කරන්න. මොකද පැටව මැරෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩු වෙනවා මෙන්න මේ ග්ලූකෝස් එක යාලට දුන්නාම. ඉතින් ඔන්න ඔය දේ තමයි පළවෙනි දවසේ අපි කරන්න ඕනේ. ඉතින් අපි ඊළඟට බලමු දෙවෙනි දවසේදී මොනවද දෙන්න අවශ්‍ය කරන්නේ කියලා. මෙන්න මේ ගනාඩ එක්සෙල් එක තමයි අපි දෙවෙනි දවසේ ඉඳන් දෙන්න පටන් ගන්න. ඉතින් මෙන්න මේ ගනාඩ එක්සෙල් එක වල දෙනකොට මේ තියෙන ගනාඩ එක්සෙල් මේක තිබ්බ බොටල් එක. ඉතින් මෙන්න මේ ගනාඩ එක්සෙල් එකෙන් යෝගට් හැඳි දෙකක් තමයි අපි වතුර ලීටර එකකට දානවා. ඔයාලා මේ මං කියන දේ හොඳට අහගන්න. කලින් මං කිව්වේ මේස හැඳකින් එකක්, මේකෙන් මෙන්න මේ ගනාඩ එක්සෙල් කියන එක යෝගට් හැඳි දෙකක් තමයි වතුර ලීටර එකකට දාන්නේ. මං කලින් කිව්වේ ග්ලූකෝස් එක මේස හැඳ වතුර ලීටර එකකට. ඒත් මේක දාන්නේ යෝගට් හැඳි දෙකක් වතුර ලීටර එකකට. ඒවා මේවා අනිවාර්යයෙන් මං කියන දේවල් අවබෝධයෙන් අරගෙන ඉන්න. ඉතින් මෙන්න මේක තමයි අපි දෙවෙනි දවසේදී අපේ කුංචි කුකුල් පැටවුන්ට දෙන්නේ. ඉතින් මෙන්න මේක දුන්නාම අපි කුකුල් පැටවුන්ට ඇති වෙන ආසාදන අවම වෙන, ඒ වගේම ලෙඩ රෝග හැදෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙනවා. ඉතින් මෙන්න මේක දුන්නාම අපේ කුකුල් පැටවුන්ගේ මරණ සංඛ්‍යාවත් අඩු මට්ටමකට යනවා. ඉතින් අන්න ඒ නිසා ගොඩක් වෙලාවට ලෙඩ රෝග හැදෙන ගොඩක් අවම වෙනවා මෙන්න මේ ගනාඩ එක්සෙල් කියන එක දුන්නම. ඉතින් මෙන්න මේ ගනාඩ එක්සෙල් එක අපි අනිවාර්යයෙන්ම දවස් 3ක් යනකම් දෙන්න ඕන. පළවෙනි දවසේ දෙනවා ග්ලූකෝස් එක, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ, හතරවෙනි දවසේ වෙනකම් අපි දෙන්නේ මෙන්න මේ ගනාඩ එක්සෙල් කියන එක. ඉතින් මේක දවස් 3ක් එක දිගට දෙන්න ඕන. අපේ පුංචි කුකුල් පැටවුන්ගේ පස්වෙනි දවසේදී අපි දෙන්නේ මෙන්න මේ චික් ටොනික් කියන බෙහෙත් එක. ඉතින් මේක දුන්නාම එයාලගේ වර්ධන අවශ්‍යතාවයේ නිසියාකාරව සිද්ධ වෙන වර්ධනය හරියාකාරව සිද්ධ වෙන. ඉතින් ඒ වගේ ලිටර රෝග වලට වාජන වෙනකත් අපිට ආමු කරගන්න පුළුවන්. ඉතින් මේකේ වැඩි විස්තර මේක පිටිපස්සේ ගහලා දෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ගත්තාම. ඉතින් අපි පස්වෙනි දවසේ, 6 වෙනි දවසේ, 7 වෙනි දවසේ ඔන්න කියන දවස් 3 අපි දෙන්නේ මෙන්න මේ චික් ටොනික් කියන බෙහෙත් එක. ඉතින් මේක දෙන්නේ යෝගට් හැඳි දෙකක් වතුර ලීටර එකකට කලවම් කරලා. ඉතින් ඒක ඒ විදිහට දෙන්න ඕන ඔයාලා දවස් 3ක්. ඉතින් ඊට ඒ විදිහට දුන්නාම ප්‍රමාණවත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි පළවෙනි සතිය කුකුල් පැටවුන් අපි බලාගන්න දවස් 7ක් යනකම්. ඉතින් මම මෙන්න මේ කිව්ව දේවල් ඔයාලට ඔයාලයි කුකුල් පැටවුන්ට දෙන්න පුළුවන්. ඉතින් මම කලින් කතා කරා මෙන්න මේ ග්ලූකෝස් එක කොහොමද දෙන්නේ කියලා. ඉතින් ග්ලූකෝස් එක අපි පළවෙනි දවසේ දෙන්නේ. ඊට පස්සේ දවස් 3 අපි දෙන්නේ මෙයාලට ගනාඩ එක්සෙල් එක. ඊට පස්සේ දවස් 3ේදී අපි දෙන්නේ මෙන්න මේ චික් ටොනික් කියන බෙහෙත් එක. මෙන්න මේ විදිහට තමයි පළවෙනි සතිය අපි මෙයාලට විටමින් දෙන්නේ. ඉතින් සාමාන්‍ය ගම් කුකුල් ලන්ට නම් ගොඩක් විටමින් වර්ග අවශ්‍ය කරන්නේත් නැහැ. එයාලගේ නිකන් දුරුචි ගන්න තියෙන නිසා. ඉතින් මේ වගේ දේවල් අපි දෙන්න පුළුවන් නම් එයාලගේ වර්ධනය ගොඩක් හොඳින් සිද්ධ වෙලා අපිට හොඳ කුකුල් පරපුරක් ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එයාලට විටමින් වර්ග ඉතින් මම දෙන්නේ මෙන්න මේ විටමින් වර්ග 3. ඉතින් මීට අමතරව මම එයාලට දෙනවා මාසෙකහමාරක් වගේ
කුකුල් පැටවුන්ට මාසෙ එකහමාරක් ගියපු තැන මෙයාලට පණු බෙත් සාමාන්‍ය මාසිකෙන් දුන්න කිසිම ගැටලුවක් නැහැ. මාසෙ එකහමාරක් මාසෙ කිතුනකටත් මෙයාලට අනිවාර්ය පණු බෙත් දෙනවා. ඉතින් වෙළඳ පොලේ අවශ්‍ය කරන පණු බෙහෙත් තියෙන ඉතින් ඔයාලට පෙච්චප් එක කරගෙන ඉවත් ගන්න පුළුවන් එයාලට අවශ්‍ය කරන පණු බෙහෙත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද වීඩියෝ එක අරන් ඉන්නේ. ඉතින් වීඩියෝ එකේ ඔයාලට මොනවාරි අපහැදිලි තැනක් හරි තව දැනගන්න දෙයක් හරි දෙනවා නම් පල්ලෙහාට කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න වලට හරියන්න තමයි මම මේ විදිහට ඔයාලට වීඩියෝස් අරන් ඉන්නේ. ඉතින් තව ඉස්සරහට ඔයාලට අවශ්‍ය කරන වීඩියෝස් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. මම මේ වීඩියෝ අනිවාර්යයෙන්ම අරන් යනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා කුකුල ටික අනිත් යාළුවන්ට බාන්න ෂෙයා කරන්න කියලා මතක් කරන ගමන් මම අදට ඔයාලගෙන් සමුවරන් යනවා. මේ වගේ තව අලුත් වටින වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙමි. මේ RV Fancy Bird YouTube channel මම RV.